එදිනෙදා ජීවිතයේදී විද්‍යුත් උපකරණ භාවිතා කරන විට අපි විදුලිය භාවිතා කරනවා. මේ විදුලිය ප්‍රත්‍යාවර්ත ධාරා හා සරල ධාරා විදිහට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපේ රටේ ප්‍රත්‍යාවර්ත ධාරා විදුලියේ වෝල්ටීයතාවය වෝල්ට් 230ක් වෙනවා. සමහර විදුලි උපකරණ ප්‍රත්‍යාවර්ත විදුලි ධාරා මගින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණත් ඉලෙක්ට්‍රොනික උපකරණ සක්‍රිය කරන්න සරල ධාරා විදුලිය ඕන වෙනවා. මේ සඳහා ඍජුකරණය භාවිත වෙනවා. ඩයෝඩ් ආශ්‍රයෙන් සිදු කරන ඍජුකරණය ගැන අපි දැන් සාකච්ඡා කරලා බලමු. ඩයෝඩයක් පෙරනැඹුරු කළාම එතුලින් ධාරාවක් ගලනවා. ඩයෝඩයක් පසුනැඹුරු කළාම එතුලින් ධාරාවක් ගලන්නේ නැහැ. ඩයෝඩවල මේ ගුණය ඍජුකරණයට භාවිත වෙනවා. අර්ධ තරංග ඍජුකරණය. මේ පේන්න තියෙන්නේ අර්ධ තරංග ඍජුකාරක පරිපථය. ප්‍රධාන වෝල්ටීයතාවය ඒ කියන්නේ V in ධනාගයක් ගන්නකොට ඩියෝඩේ පෙරනැඹුරු වෙනවා. ඒ නිසා පරිපථේ ධාරාවක් ගලාගෙන යනවා. මේ නිසා RL බාර ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවයක් ඇති වෙනවා. RL හරහා ඇති වෙන මේ වෝල්ටීයතාවය V out ප්‍රතිදාන වෝල්ටීයතාවය ලෙස හැඳින්වෙනවා. V in ඍණාගයක් ගන්නකොට ඩියෝඩේ පසුනැඹුරු වෙන නිසා පරිපථයේ ධාරාවක් ගලාගෙන යන්නේ. මේ නිසා RL හරහා වෝල්ටීයතාවයේ V out ශුන්‍ය වෙනවා. මේ ආකාරයට ප්‍රත්‍යාවර්ත ධාරා තරංග ඍජුකරණය කරනකොට ලැබෙන ප්‍රතිදාන වෝල්ටීයතාවයේ තරංග සටහන ස්පන්ද සහිතයි. ඒ කියන්නේ V out වෝල්ටීයතාවයේ කාලයත් එක්ක වෙනස් වෙනවා. මේ නිසා මේ ලැබෙන ප්‍රතිදාන ධාරාව සරල ධාරාවක් බවට පත් කරන්න නම් සුමටණය කරන්න අවශ්‍ය වෙනවා. මේ සඳහා අපි ප්‍රතිදාන අග්‍රහරහා ඇති බාර ප්‍රතිරෝධයට සමාන්තරගතව ධාරිත්‍රකයක් යොදා ගන්නවා. මේකෙන් කරන්නේ පෙරනැඹුරු අවස්ථාවේදී පරිපථයේ ගලන ආරෝපණ ධාරිත්‍රකය තුළ ගබඩා කරගන්නවා. තව විදිහකට කියනවා නම් ධාරිත්‍රකය ආරෝපණය කරනවා. ඊට පස්සේ පසුනැඹුරු අවස්ථාවේදී ආරෝපණය වෙලා තියෙන ධාරිත්‍රකය RL තුලින් විසර්ජනය වෙන නිසා RL හරහා සෑම වෙලෙම යම් විභවান্তরයක් පවතිනවා. මේ රූප සටහනේ දැක්වෙන ආකාරයේ ප්‍රතිදානය ඒ නිසා ලබා ගන්න පුළුවන්. පූර්ණ තරංග ඍජුකරණය. මේ පේන්න තියෙන්නේ ඍජුකාරක ඩයෝඩ් හතරක් යොදාගෙන පූර්ණ තරංග ඍජුකරණය සඳහා යොදා ගන්න පරිපථය. අපි පොඩි වෙනසක් කරලා බලමු. ධාරාව අපි කියලා හිතාගෙන අපි ධාරාව ගලන මාර්ගයේ ඇවිදගෙන යනවා කියලා හිතන්න. V in ධන අවස්ථාව සලකන්න. දැන් අපිට ඒ දක්වා ඇවිදගෙන යන්න පුළුවන් නේද? දැන් ඒ වල ඉඳලා බලනකොට අපිට පේන්නේ මොනවද? D එක තියෙන පැත්ත බැලුවොත් ඒක පසුනැඹුරු නිසා ඒ පැත්තට යන්න බෑ නේද? ඒත් D දෙක පැත්තෙන් බැලුවොත් D දෙක පෙරනැඹුරුයි. ඒ නිසා B දක්වා අපිට ඇවිදගෙන යන්න පුළුවන්. දැන් අපි B වල ඉඳලා බලනකොට D 3 පසුනැඹුරුයි කියලා පේනවා. ඒ නිසා ඒ පැත්තට යන්නත් බෑ. ඒ නිසා අපි බාර ප්‍රතිරෝධයේ RL හරහා D දක්වා යනවා. හරි. දැන් D වල ඉඳලා බලනකොට D 1යි D 4යි දෙකම පෙරනැඹුරුයි නේද? දැන් අපිට මොකද්ද කරන්න පුළුවන්? අපි කලින් ඇවිදගෙන ආවේ ඒ හරහානේ. ඒ නිසා ඒ හරහාම නැවත යන්න බෑ. එතනින් ධාරාවක් ගලන නිසා එතන විභවය වැඩි. ඒ නිසා අපි D4 හරහා C දක්වා යනවා. දැන් C වල ඉඳලා බලනකොට D3 පෙරනැඹුරුයි නේද? ඒත් අපි කලින් B හරහා ආව නිසා ධාරාව B හරහා යනවා. ඒ කියන්නේ B වල විභවය C වල විභවයට වඩා වැඩි. ඒ නිසා අපි අනික් පාරෙන් නැවතත් V in දක්වා යනවා. හරි. දැන් V in ඍණ අවස්ථාව සලකන්නකෝ. අපි දැන් මුලින්ම යන්නේ C දක්වා. C වල ඉඳලා බලනකොට D4 පසුනැඹුරු නිසා ඒ පැත්තට යන්න බෑ. ඒත් D3 පෙරනැඹුරු නිසා අපි B දක්වා යනවා. B වල ඉඳලා බලනකොට D2 පසුනැඹුරු නිසා ඒ දෙසට යන්නත් බෑ. ඒ හින්දා අපි RL බාර ප්‍රතිරෝධය හරහා ගිහිල්ලා D දක්වා යමු. D වල ඉඳලා බලනකොට D1යි D4යි දෙකම පෙරනැඹුරුයි නේද? ඒත් අපි කලින් C හරහා ගිය නිසා
එතනින් ධාරාව ගලනවා. ඒ නිසා C වල විභවය D වල විභවයට වඩා වැඩි. ඒ නිසා D එක දියෝඩේ හරහා A දක්වා යමු. A වල ඉඳලා බලනකොට D2 දියෝඩේ පෙර නැඹුරුයි. ඒත් අපි කලින් B හරහා ගියපු නිසා එතනින් ධාරාවක් ගලනවා. ඒ නිසා එතන විභවය වැඩි. ඒක නිසා අපි විකල්ප මාර්ගෙන් නැවතත් V දක්වා යනවා. දැන් ඔයාලට දල අදහසක් ඇති පූර්ණ තරංග ඍජුකාරක පරිපථයක ධාරාව ගලන විදිය ගැන. මේ පරිපථයෙන් අර්ධ තරංග ඍජුකරණයට වඩා හොඳ ප්‍රතිදානයක් ලැබුණත් තරංගයේ ස්පන්ද තියෙනවා. ඒ කියන්නේ කාලයත් එක්ක Vout වෝල්ටීයතාවය වෙනස් වෙනවා. කාලයත් එක්ක වෝල්ටීයතාවය වෙනස් නොවන බොහෝ දුරට සරල ධාරාවක් වාට මේ ධාරාව පත් කරගන්න අපි RL බාර ප්‍රතිරෝධයේ හරහා ඊට සමාන්තරගතව දාරිත්‍රකයක් යොදාගෙන ප්‍රතිදාන වෝල්ටීයතාවය සුමිටනය කරගන්නවා. ඔයාලට දැන් ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ වැදගත් සංකල්පයක් වෙන ඍජුකරණය ගැන හොඳ අදහසක් ඇති. ඉදිරියේදීත් විද්‍යාවේ ඇති වැදගත් සංකල්ප සහිත මේ වගේම වීඩියෝකින් හමුවෙමු.